හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට බරපතල විරෝධයක් එල්ල වුණා ඊයේ දවසේදී ඔහු සිදු කළා කියන යම් ප්‍රකාශයක් මත පදනම්ව ඒක පාර්ලිමේන්තු උණුසුම් කරන්නත් ඊයේ දවසේදී හේතුවක් බවට පත් වුණා හේතුව මං කියන්නම් මේ සිරස්තලයත් එක්ක කැබිනට්ටුවෙන් හරින් නිරපන්න ජනපතිට දින 7ක් දෙනවා කොල්ලුපිටියේ විරෝධතාවයේදී දේශප්‍රේමී ජාතික බලවේගය කියයි ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද ප්‍රකාශයක් මුල් කරගෙන හරින්ව වහාම ඇමති කමින් නිරපුණු ලෙස ඉල්ලා සිටිමින් කොල්ලුපිටියේ සංචාරක අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ සිවිල් සංවිධාන කිහිපයක් උද්ඝෝෂණයේ නිරතව සිටි ආකාරය තමයි නිශාන් එස් ප්‍රියන්ත මේ ආකාරයෙන් වාර්තා කරන්නේ දේශප්‍රේමී ජාතික බලවේගය තමයි මේ උද්ඝෝෂණය මේ විරෝධතා ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා තිබුණේ මේකේ නිදාන කතාව ඔබට කියන්නම් නැත්නම් ඔබට මේකේ අගත් මුලක් තේරෙන්නේ නැති වෙයි හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරක නිරත වුණා පහුගිය දවසක මේ සාකච්ඡාවේදී මේ හමුවේදී විශේෂයෙන්ම ඉන්දියා රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙකුම සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා තිබුණා ඒ වගේම උත්සව අවස්ථා කිහිපයකටත් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා සහභාගී වෙලා තිබුණා එතනදී හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ටිකක් අමුතු කතාවක් කියලා තිබුණා ඒ කතාව මත තමයි මේ සියලු කාරණා පදනම් වෙන්නේ මුලින්ම ඔහුගේ සරල සිංහල අදහස මම කියන්නම් මම ඔබට හොඳ ප්‍රවෘත්තියක් අරගෙන ආවා කියලා තමයි මුලින්ම හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියලා තිබුණා ඉන්දියානු සමාගම් ලංකාවේ ගුවන්තොටුපළවල් 3ක් ලබා ගැනීම වැදගත් තීරණයක් විදියට ඔහු මුලින් සඳහන් කරනවා ඒ වගේම තමයි ලංකාවේ තියෙන ඉන්ධන ටැංකිය මේ වෙනකොට ඉන්දියානු සමාගම් බහරේ තිබෙන බවත් ඔහු මතක් කරනවා ඒ වගේම මේ 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 කාරණෙත් එක්ක සූර්ය බලශක්ති ව්‍යාපෘති පවා ඉදිරියේදී ඉන්දියා සමාගම් එක්ක පවත්වගෙන යන තියෙන සැලසුම ගැන අමාත්‍යවරයා මතක් කරනවා එතනින් එහාට ඉන්දියා විදේශ අමාත්‍යවරයා සඳහන් කළාය කියලා ඔහු සඳහන් කරන කාරණේ තමයි මේ තියෙන තත්ත්වෙත් එක්ක අපි මේ වෙනකොට සංචාරකයන්ට ආරාධනා කරන ලංකාවේ සංචාරය කරන්න මොකද ලංකාව කියලා කියන්නේ ඉන්දියාවේ කොටසක් ඒ වගේම ඉන්දියාවේ පාට් එකක් කියලා තමයි හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණේ මේක යම් මතභේදයකට තුඩු දුන්නු කාරණාවක් බවට පත් වුණා ලංකාව ඉන්දියාවේ කොටසක් යන බව සඳහන් කිරීමත් එක්ක තමයි මේ විරෝධතා මේ මතවාද එල්ල වෙන්න පටන් ගත්තේ